මේ දූෂණයට සම්පූර්ණ විරුද්ධයි කිව්ව අර මිස්ටර් ක්ලීන් අද ඒ හැය ඔඩොක්කුවේ තියාගෙන නලවනවා. ඉතින් මේක බඩක් මේ අපිරියේ නැද්ද? දුමගෙන් ප්‍රශ්න කරන මාධ්‍ය වෙදින දේවල් එතම උත්තර දෙන්න ඒක අධිකරණය හරහා වෙන්න ඕන දේවල් ඒ. මේ බබා කතානේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියන්න ඕනේ. මේ බබා කතා කියන්නේ මේ රටේ මිනිස්සුන් බබ්බු නෙමෙයි. අද සැලේ තමිස් මම මාප් කරනවා ගුස්සෙම ඉදොද නිකල් جاتاම්. හරිද? තමන්ගේ සියලු ප්‍රතිපත්තීන් බලේ වෙනුවෙන් අතාරින්න පුළුවන් නම් අතාරින පුද්ගලයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මේ කාලේ ඒක ඔප්පු වෙලා තියෙනවා. මීට සති කීපයකට කලින් රවුෆ් හකීම් මැතිතුමා ඇතුළු මුස්ලිම් කොංග්‍රසයේ සිළුම දෙනා එකතු වුණා. මීට දින කීපයකට කලින් දිගම්බර මැතිතුමා, මනෝගණේෂන් මැතිතුමා, රාජකෘෂ්ණ මැතිතුමා ඇතුළු ඒ ද්‍රවිඩ පක්ෂ ගණනාවක් එකතු වුණා. ඊයේ දිනේදී දයසිරි ජයසේකර මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම එකතු වුණා. අද දිනේදී ඒ සියලු බලවේග එකතු වෙලා අපේ සම්දානයට එකතු වුණා. ඉතින් ඉදිරියේදී තව තව කණ්ඩායම එකතු වෙනවා. එතකොට මේ 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 වරප්‍රසාද වෙනුවෙන් එහෙම නැත්නම් වෙනත් දේවල් වෙනුවෙන් නෙමෙයි මේ අය එකතු වෙලා තියෙන්නේ. මේ අය විශ්වාස කරන්නේ මොකද? අපිට දෙන්න ඇමරිකන් නැහැ, අපිට දෙන්න ඩොලර් නැහැ, අපිට බාර් පර්මිට් නැහැ, වයින් ස්ටෝර්ස් දෙන්න විදියක් නැහැ. හරිද? ඕකේ. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගාව ඉන්න අයගෙන් අහන්න ඕනේ වයින් ස්ටෝස් කීයක් තමුන්නාන්සලා ගාව තියෙනවද කියලා. මේ ගිය හැමෝටම වයින් ස්ටෝස් දුන්නා. වා කියා සීන. මේ එක එක ලයිසන් දුන්නා. අර මෙන්න මේ වගේ වරප්‍රසාද ගන්න ඇමතිකම් කටු ලෙව කන්න ඈ මුදල් වලට ඒ ගිය කණ්ඩායමක් තමයි අද එතුමා ගාවින්. අවසන්. ඉතින් ඒ කණ්ඩායම මේ රටේ ජනතාවට හොඳට තේරෙනවා. හොඳට පේනවා. මුදලට ගිය කණ්ඩායම හොඳට පේනවා. අද මේ රටේ ඉදිරි අනාගතයේ වෙනුවෙන් ඊළඟ අවුරුදු 5 ඊළඟ අවුරුදු 10 වෙනුවෙන් ඒ සියලු වරප්‍රසාද දාලා රට වෙනුවෙන් අද සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක සියලු බලවේග එකතු වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ ජනාධිපතිවරණේ ජයග්‍රහණය කරනවා. ජනාධිපතිවරණේ ජයග්‍රහණය කරන්නේ සීමසේ නෙමෙයි. අර ලැප් කියලා දුනවා කියන්නේ ලැප් තියලා තමයි මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය. රාජ්‍ය අමාත්‍යතුමනේ තාමත් මට පුළුවන් ද විදුලි බලහා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා කියලා කියන්න. ඕකේ. ඉස්සර චානක කොහෙද කංචන එතන කංචන කොහෙද චානක එතන ඔහොම තිබුණේ මගේ මතකයේ යනවා නුවර ඉඳගෙන කොළඹට ආපු පාගමන. ඒ පාගමනේදී ඔබ කංචන නාමල් හිටපු විදිය මොකද හිතන්නේ? කාලයකට පිහිටගත් ආණ්ඩුවක්, ඒ වගේම තාවකාලික ප්‍රතිපත්තියක්. ඒ රටේ තියෙන අවශ්‍යතාවය වෙනුවෙන් විශේෂයෙන්ම අරගලයේ ඉල්ල ප්‍රේක්ෂකතුමා ජනාධිපති කරන්න අපි ඒ වෙලාවක කරා. ඒ අවුරුදු දෙක කාලය තුළ ඒ තාවකාලික ප්‍රතිපත්තිය වෙනුවට අපි දීර්ඝ කාලීනව අපි පක්ෂයක් වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක අපේ ප්‍රතිපත්තියක් තිබුණා. අද ඒ ප්‍රතිපත්තිය ආරක්ෂා කරන කෙනෙක් වශයෙන් තමයි අද බලේ වැඩසටහනට එකතු වෙන්නේ. විශේෂයෙන්ම එතුමගේ මහින්ද චින්තනය එදත් අදත් හෙටත්ක විදියටම අරගෙන යන්න තමයි අපි කණ්ඩායම වශයෙන් අපි එකතු වෙලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව අද මැතිවරණ සටනට ඉදිරිපත් වෙලා තියෙන ඔබතුමා කිව්වාගේ කාංචන මැතිතුමා, නාමල් මැතිතුමා, අපි කොම යාළුවෝ. මේ කවුරු ආවත් මල්ලි හොරු නම් අල්ලන්නේ නැහැ මල්ලි. ඒක නම්බර් 1. මේ එන හැමෝම මල්ලි එක එක්කෙනාක යාළුවයි මල්ලි. කාංචන මැතිතුමා, නාමල් මැතිතුමා, අපි කොම යාළුවෝ. ඒක දේශපාලනයෙන් වශයෙන් එළියෙත් යාළුවෝ. ඒ යාළුකම් වල වෙනසක් නැහැ. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මැතිවරණයට ඉදිරිපත් වෙද්දී රටේ ආර්ථිකය කඩාගෙන වැටි. දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ණය බර 103. 100ටත් එහාට පැල්ලා තිබිච්ච තත්ත්වයක් උඩ තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂකයේ වශයෙන් ඉදිරිපත් වෙන්නේ. හැබැයි ඉදිරිපත් වෙච්ච වෙලාවෙත් මේ தත්ත්වෙමයි තිබුණේ. ඔය අද කියන නම් එදත් හිටියේ ඔය කඳවුරේම තමයි. ඔය දැන් ඔය යනවා කියලා පෙවුනට මේගොල්ලෝ ගිහිල්ලා දැන් ටික දවසක් වෙනවා. මේක මාධ්‍ය සම්දර්ශනයක් එක්ක දවසින් දවස මේක එනවා. හැබැයි මේ කණ්ඩායම ගියා කියලා අපි කලින්ම දන්නවා. මේ தත්ත්වෙම තිබුණා 2005. මහින්ද රාජපක්ෂ මැතිතුමා මැතිවරණයට ඉදිරිපත් වෙද්දී පාර්ලිමේන්තුවේ හිටපු മന്ത്രിවරු වලින් දිස්ත්‍රික්කේ එක්කෙනෙක්වත් සමහර දිස්ත්‍රික්ක වල වැඩ කරේ නැහැ. සමහර දිස්ත්‍රික් മന്ത്രിවරු හිටියා, වෙන කඳවුරක් තිබුණා. කඳවුර ඇතුළේම ඒ කණ්ඩායම වැඩ කරනවා වගේ හිටියා. කොහේ ඉන්න මිනිස්සුද?